bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. අයිබෝවන් මේ නිවස් ෆස්ට් සති අන්ත රාත්‍රී 10 ප්‍රධාන පුවත් ප්‍රකාශය. මම විශාලී වීරසුන්දර. මම අමිල මුණසිංහ. මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. ජයග්‍රහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනපති හා අගමැති සුබපතයි. 20:20 වැඩිම ලකුණු රැස් කර ඇෆ්ගනිස්තානයෙන් ලෝක වාර්තාවක්. සංවර්ධන සිහින මැද කොළඹ අපාදුක් විඳින පිරිසක්. ග්‍රාම නිලධාරීන්ට ඇමතිගෙන් ප්‍රතිචාර. වර්ජන කරනවා කියලා මම දන්නේ නැති ග්‍රාම නිලධාරීන් මාත්‍ර වර්ජන කරන්න බෑ මොකද ඒගොල්ලෝ සාමාන්‍ය නිලධාරී. ඒ වුණොත් වෙන කට්ටියක් හොයාගන්න වෙනවා අපිට. සප්ත කන්‍යා කඳු තරණයට ළඟදීම සංචාරකීන්ට ඉඩ. ශ්‍රී ලංකා කණ්ඩායම අද ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහණයක් වාර්තා කළා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් දර් තරගාවලිය ජයගත් ආසියාවේ පළමු රට බවට පත්වෙමින් පෝට් එලිස්බත් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාව පෙරදුව ශ්‍රී ලංකාව කඩලු 8කින් ජයගත්තේ මෙරට ක්‍රිකට් ලෝලින් අමන් දානන්දයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණයට ජනාධිපතිතුමා සහ ක්‍රමාත්‍යවරයා සුබ ප්‍රාර්ථනා කළා දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදීම 2.0ක් ලෙස පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් වාර්තා කළ පළමු ආසියාතික රට බවට මෙරටපත් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුබපතන බව ජනාධිපතිතුමා පවසනවා. ජනාධිපති මාධ්‍යංශයේ සඳහන් කළේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කළ මෙම සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ඇතුළු සියලු ක්‍රීඩකයින්ට ජනාධිපතිතුමා ස්තුතිය පිරිනැමූ බවයි. නව ජවයකින් ඉදිරියට යමින් මාතෘභූමිය වෙනුවෙන් තවත් මෙවැනි සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවායිද ජනාධිපතිතුමා ප්‍රාර්ථනා කර තිබෙනවා. අද මම එනකොට මට හොඳ සුබ ආරංචියක් ලැබුණා. අපේ ක්‍රිකට් කණ්ඩායම මේ තරඟින් උත් දිනලා තියෙනවා කියලා. මම ක්‍රිකට් කණ්ඩායමට තරඟ දෙකක් දිනීම ගැන විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා. මොකද මේ දවස්වල ලංකාවේ ප්‍රසිද්ධියක් තිබුණේ අපි ක්‍රිකට් තරඟ පරාජය වෙනවා කියලා. ඉංග්‍රීසි ඇමතිතුමාට පාර දුන්නා. දැන් කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කරන්න ඕන. දේශපාලනයේ ක්‍රිකට් වලින් ඉවත් කරන්න ඕන. අපේ කණ්ඩායමටත් ඒ කපිතන්ටත් අපි විශේෂයෙන්ම කැමති මේ ගැන ප්‍රශංසා කරන්න. ඇත්ත වශයෙන්ම මම කනගාටු වුණේ මමත් අගමැතිපු කාලේ තමයි මේක මෙහෙම වැටුනේ කියන එක. දැන් කොහොම හරි යම් කිසි ප්‍රීතියක් තියෙන සතුටක් තියෙන මේක ආපහු දිනු කරගෙන අපි ඉදිරියට යනවා කියලා. ජාත්‍යන්තර පන්දුවර 20:20 ක්‍රිකට් තරගයක ඉනිමකදී කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය අද සමත් වුණා. ඒ ඉන්දියාවේ රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මේ වන විට අයර්ලන්තය සමග පැවැත්වෙන දෙවන පන්දුවර 20:20 ක්‍රිකට් තරගයේදී. සංවර්ධනය ගැන බොහෝ කතිකා ඇතත් කොළඹ නගරයේම ඇතැම් පෙදෙස්වල පවතින්නේ අපවිත්‍ර පරිසරයක්. බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම නිසා අසුන්දර වී ඇති එවැනි පෙදසක් පිළිබඳ අනාවරණයක් දැන්. අවුරුදු 30ක් තිස්සේ අපි මෙතන තමයි තාමත් ජීවත් වෙන්නේ. මේ ඩැනේජ් වල උතුරලා දැන් අවුරුදු 15ක් විතර. උදේට පිරෙනවා ආයවසට. ඔහු මාලිගාවත්ත මෛත්‍රී මාවතේ පිහිටි නැගෙනහිර වසමේ වාසය කරන තරුණෙක්. බැලූ බැල්මට ගංවතුර තත්වයක් යයි පෙනුණත් මේ නිවාස යටවේ තිබෙන්නේ අපචලයෙන්. වසර කිහිපයක සිට ප්‍රදේශයේ මලාපොහන පද්ධතිය ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පැවසුවා. මෙය කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් පෙදෙසක්. එහි ජනතාව මේ ගැටලුව සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී නගර සභාව දැනුවත් කළත් විසඳුමක් ලැබී නැහැ. අපි ඉස්කෝලේ යන්නේ සපත්තු දෙක ගලවල උයන්නේ වතුරේ තමයි උයන්නේ පාර්ලිමේන්තුවේ දැන් ලිෆ්ට් එකක් කෙල්ලකි ඒකට කමිටුවක් පත් කරලා වෙනම කෝටි ගාණක් සල්ලි වීදම් කරලා දැන් ඒකට ඔක්කොම බිලියම ඉවරයි දැන් මේකට අවුරුදු ගාණක් තිස්සේ අපි හැම නගර සභාවනකින් වැඩක් නැහැ කතා කරලා මෙම ප්‍රදේශයේ නිවාස 84ක පවුල් 150ක් පමණ ජීවත් වන අතර ඔවුන් පවසන්නේ පවතින අපවිත්‍ර පරිසර තත්ත්වය තුළ දෛනික කටයුතු අප්‍රසන්න වී ඇති බවයි. මට ඔපරේෂන් කරලා මාස 2යි විස බීජත් යනවා. ළමයා මේ ස්පිතාල මේ කාණුවේ වැටලා ස්පිතාල තින්නවා මේ මාස අවුරුදු දෙකම අර ළමයාට ඊට මේ විස බීජනේ ඉන්න බෑනේ. පසුගියදා මේ ආසන්නේ නිවාස සංකීර්ණයක් ඉදිකර නමුත් පොරොන්දු වූ පරිදි එහි නිවාස තමට ලබා නොදුන් බවටද මොවුන් චෝදනා කළා.
ඔපන් කරා කියලා ආරාධනා පත්‍රිකුත් දීලා තිබුණා. අපි යහු අපිට ගෙවල් ලැබෙනවද කියලා. එතකොට කිව්වා මේම නම්බර් දීපට අයර ගෙවල් දෙනවා කියලා. නමුත් දැන් අද දෙන්නේ නැහැ. යතුරු දෙනවා කියලා කිව්වේ නැහැ. මෙහෙම බොරු ප්‍රචාර අදින්නේ කියලා අපි අහන්නේ. අනිවාර්යයෙන්ම ෆ්ලැට් එක දෙනවයි කියලා කිව්වා. කොයි ආණ්ඩුව ආවත් අපිට වැඩන්නේ නැහැ. අපි රවට්ටකට මේ ජගා ගොඩේ ඉන්නවා. ඒගොල්ලන්ගේ ළමයි යමි ඉඳීද මේ වගේ ඒගොල්ල මාලිගාවල ඉන්නවා. අපිට පින්සීත වෙයි අපිට විසඳුමක් දෙන්න. දෙන්නේ නැතුන් දෙන මරණට පස්සේ අපිට විසඳුමක් දීලා වැඩකුත් නැහැ. දැන් විමර්ශන. කුරුණෑගල තිත්තගල්ල සාරගම වැව ගොඩ කර මීට දෙසතියකට පමණ පෙර ඉදිකෙරුණු මාර්ගය ඉවත් කිරීමට එය අනවසරයෙන් ඉදිකළ තැනැත්තාම අද මුල පිරුවා. විමර්ශන ඉකුත් 15වැනිදා අනාවරණ කළේ රජයේ නිවාඩු දින දෙකක් වාසියට හරවාගෙන මෙම මාර්ගය ඉදිකරද්දී ප්‍රදේශයේ ගොවි සංවිධානය විසින් පොලිසියට හා ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දුන්නද නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි. සාරගම වැවේ පර්චස් 15ක පමණ වපසරියක් මෙම ගොඩ කිරීම හේතුවෙන් අපහරණයට ලක්ව ඇති බව විමර්ශන පෙන්වා දුන්නා. විමර්ශන අනාවරණයත් සමග කුරුණෑගල ප්‍රාදේශීය සභාව විසින් මෙම මාර්ගය තැනු තැනැත්තා සමග එළඹ සිටි ගිවිසුමක් අවලංගු කිරීමට වග බලා ගන්නවා. එම ගිවිසුමෙන් ආවරණය වූ ඒ අදාළ තැනැත්තා සාරගම වැවුතාවුල්ලේ ඉදිකර ඇති මේ ගොඩනැගිල්ලේ සැලැස්මයි. කෙසේ වෙතත් අදාළ තැනැත්තා අද විමර්ශන හමුවේ කියා සිටියේ මෙවැන්නක්. ජනතා මතයට හිසනමල මම අයින් කරන්න තීරණය කරා. නමුත් සියලුම ආයතන වලින් අවසර අරගෙන හොඳම විදිහට මේ හැමතැනම දාලා තියෙන දැන් මේ කීපයක් මේ වගේ පාලං ඉදිරි කරලා තියෙනවා එක එක ප්‍රමාණයේ. ඒවා ඒ පාලං කිසිම ප්‍රමිතියක් නැතුව නිකම් පොඩි පොඩි විදිහට ඒ කියන්නේ සාමාන්‍ය විදිහට ඉදිරිපත් කර පොඩි අඩි දෙක දෙකම හරි මේ පොඩි මේ බෝක්කු කැට දාලා ඉදිරි කරලා තියෙන්නේ. මේක වතුර දෙපැත්තට ගලන විදිහට අඩි දෙකම හරි බෝක්කු කැට දෙකක් දාලා වතුර දෙපැත්තට යන විදිහට ඒක බොහොම ක්‍රමානුකූල විදිහට මේක ඉදි කරලා තියෙනවා. ඒ තියෙද්දිත් මේ ආපු විරෝධයට ජනතා මතයට හිසනමල මම අද මේක අයින් කරගන්න. ජනතා මතයට ගරු කර මෙම මාර්ගය ඉවත් කිරීමට තීරණය කළේ නම් එය යහපත් ප්‍රවණතාවක්. මේ ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ප්‍රදේශයේ ගොවි සංවිධානයේ මතය ඉතා නිවැරදි. ඒ අනුව මෙයද ඉවත් විය යුතු එකක්. මන්ද මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබෙන්නේ 2014 වසරේදී මාස්පුත ප්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝග මත සිදු කෙරුණු මැනීමකදී තහවුරු වූ හිමිකරුවෙකු නොමැති කුඹුරු බිමකයි. හිමිකරුවෙකු නොමැති කුමරක් ගොඩ කිරීමට මොහුට බලපත් දුන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මහත්වරුනි ජනතා මතයට ගරු කරන්න. පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්මේලනයේ හමුවක් අද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ප්‍රකාශ වුණා. දකුණු මධ්‍යම බස්නාහිර සබරකමු සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරුන් මෙම හමුවට සහභාගී වුණා. දැන් අපි දන්නවා පළාත් සභා 6ක් විසුරලා තියෙන්නේ. තව 3ක් තියෙනවා. ඒකෙත් දෙකක් මං හිතන්නේ අප්‍රේල් මාසේ විසුරනවා. පළාත් සභා මැතිවරණයේ ජනාධිපතිවරණයට ඉස්සර තියන්න ඕනේ කියන මතය අපි සියලු දෙනාම ඉන්නවා. අපි විශ්වාස කරනවා ජනාධිපතිවරයා පළාත් පාලන පළාත් සභා අමාත්‍යංශය සහ අග්‍රාමාත්‍යවරයා මේ පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ඉතාමත්ම කෙටි කාලයක් තුළ ගැනීම සඳහා පියවර ගත යුතු බව අදාළ තීරණය ගත් මෙම සාකච්ඡාවට උතුර වයඹ සහ උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරුන් නොපැමිණීම පිළිබඳවද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එතුමන්ලගේ ප්‍රධාන ලේකම්වරු මේකට සහභාගී කරවලා තියෙනවා. මං හිතන්නේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් මත අද විශාල විශේෂ රාජකාරී වගේකට ගිහිලා තියෙන්නේ. අභ්‍යන්තර සදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද පෙරවරුවේ ගාල්ලේ පැවති උත්සවයකදී ග්‍රාම නිලධාරීන් පිළිබඳ අදහස් දැක්වුවා. වර්ජන කරනවා කියලා මම දන්න විදිහට ග්‍රාම නිලධාරීන් මහතුරු වර්ජන කරන්න බෑ. මොකද ඒගොල්ලෝ සාම නිලධාරී. ඒ මොනොත් වෙන කට්ටියක් හොයාගන්න වෙනවා අපිට. සාම නිලධාරී හැටියට මේ 1960 ආරම්භ වෙච්ච මේ සේවාව ඇමතිලා කී දෙනෙක්ට තිබුණයි වර්ජනය කරගන්න බෑ. මග ඇමතිල තම අවුරුදුයි දාලාමිලට සේවා ව්‍යවස්ථාවක් ඔය ඇමතිල කවුරුවත් දුන්නේ නැති දැන්ත කලබලේ දැන් හදලා තියෙන නිසා මම හිතනවා මේ බොරු කලබල කරන්න එපා. ඒක මම කැබිනට් මල්ලේ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේක බොරු සටන් පාට අවශ්‍ය කරන්නේ නැහැ.
කෙසේ වෙතත් පසුගියදා මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාමීණ නිලධාරී සංගමේ සභාපතිවරයා පැවසුවේ ගැටළු වලට විසඳුම් නොමැති නිසා ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වන බවයි. ග්‍රාමීණ නිලධාරීන් හැටියට සංගමේ හැටියට තීන්දුවක් ගත්තා ඉදිරියේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට. ප්‍රධාන කාරණේ තමයි ග්‍රාමීණ නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන එක. 2009 ඉඳලා කරු ජයසූරිය ඇමතිතුමා, ඒ වගේම ජෝන් සෙරිවිරත්න ඇමතිතුමා, ඒ වගේම වජිර අභිවර්ධන ඇමතිතුමා මේ හැම එක්කෙනෙක්ම අපිව මේ වෙනකොට රවට්ටලා තියෙනවා. ඒ සම්බන්ධව අපේ ළඟ සාක්ෂි තියෙනවා. හැම වැටු පරිවර්තනයකදීම ග්‍රාමීණ නිලධාරීන් හිටියේ කළමනාකරණ සේවයට වඩා වැටු පරිවර්තක පාක් ඉස්සරහයි. නමුත් 6/2006 අපි කළමනාකරණ සේවයටත් වඩා පල්ලෙහාට දැම්. පහුගිය දවස්වල පොපිමල් එකතු කරන්න තීරණය කළාද? එක ග්‍රාමීණ නිලධාරිවරයෙක් පොපිමල් පහක් විකුණලා දෙන්න ඕනේ රුපියල් 1000ක් දෙන්න ඕනේ. එතකොට මේකේ සාමාන්‍යයෙන් ග්‍රාමීණ නිලධාරි වසන් 14022කින් එක්කෙනෙක් රුපියල් 1000 ගානේ දෙනවා කෝටි 14ක්. අපි කෝටි 4 අයින් කරත් කෝටි 10ක්. මේ සල්ලි කාටද යන්නේ? කෑගල්ල දිස්ත්‍රික්කයේ ලේලිසතිය කියලා එකක් ඇති කරලා. ඒකේ බෝතල් පත්තර පොල් කටු ඒ පොල් එලි මේවා එකතු කරන්න ග්‍රාමීණ නිලධාරිලව. මේක මේ ගෞරවාන්විත තනතුරක්. අපි කියන්නේ මේ ගෞරවාන්විත තනතුර ස්වාධීන කරලා මේක ඉස්සරහට අරයන්ඩ වැඩපිළිවෙල සකස් කරන්න කියලා. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් අධීරයක් අද දියුලපිටිය ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. මේ එහිදී අදහස් දක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රතිපත්තියක් වශයෙන් මහින්ද රාජපක්ෂ රජය එදා තීරණය කරා මේ රටේ අතිතල පහසුකම් සංවර්ධනය කරන්නට ඕන කියන කාරණේ. ඒ ප්‍රතිපත්තිය තුළ හිඳගෙන දකුණු අධිවේගී මාර්ගය, මේ කටුනායක අධිවේගී මාර්ගය, ඒ වගේම මධ්‍යම අධිවේගී මාර්ගයට මුල්ගල තිබ්බේ, වගේම දකුණු අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වත් දික් කරන්නට තීරණය කරේ. නව ගුවන් තොටුපළක් වරායක්, මේවා සියල්ලම මේවා රටක සම්පත්. ඒ එදා ආයෝජනය කරපු ඒ යටිතල පහසුකම් ව්‍යාපෘති මේ රජය ආපු ගමන්ම නතර කරා. අවුරුදු 4 මාරක් ගිහිල්ලත් මේ රජයට කිසිම ආයෝජකෙනෙක්, වැදගත් ආයෝජකෙක් මේ රටට ගේන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරියේදී නායකෙක් තෝරගන්නකොට, රජයක් තෝරාගන්නකොට මෙන්න මේ කරුණු, මේවා මේ රටට ගෙනෙන්නට පුළුවන් පුද්ගලෙක්, විශ්වාසය තියෙන පුද්ගලෙක් අපි තෝරාගන්නට ඕන. ගිනිගත් හේන පොල්පිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට විදුලි බල ශක්තිය හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා අද පෙරවරුවේ එක් වුණා. මෙම බලාගාරය ඉදිකිරීම හේතුවෙන් අවතැන් වී සිටින සියලු ජනතාවට අප්‍රේල් මාසය වන විට වන්දි ගෙවා අවසන් කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා. මේ 35 එකතු වුණා නම් හදිසි විදුලි බලය ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඒක ගත්තේ නැතුණත් අප තීන්දුව කළ තියෙන අනවශ්‍යයි අපි ගන්නෙ නැහැ. මොකද අපි පාරිභෝගික ආරක්ෂක කිරීම තමයි අවශ්‍ය වන්නේ. කිසිසේත්ම විදුලි අනහිතීමක් ඇති නොවනවා. අනිකමනේ හදිසි ආරේ එම විදුලි බල අවශ්‍යතාවයක් ඇති වුණොතින් මිලදී ගැනීමට අදහසක් තියෙනවද? ඒක හදිසියක් වෙන්නේ කියලා දෙන්න. ඒක විදුලි බල මේ සේවක සංගම වලින් කියලා තියෙනවා එම හිඟයක් ඇති වෙනවා ප්‍රකාශ කරන්නේ. අපි නම් දන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ අවශ්‍ය කියන්න පුළුවන්. ඒ වගේ බයක් ඇති වෙන්න ඕනේ නැහැ. අපේ එක පොරොන්දුව තමයි කිසිම අනහිතීමක් නැතුව විදුලි සපයීම තමයි අපේ වගකීම. ඒක ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරලා දෙන්න. ඔබේ ප්‍රතිචාර අපට එවන්න feedback@newsfirst.lk twitter.com/newsfirstsl instagram.com/newsfirst.lk වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න newsfirst.lk හා facebook.com/newsfirstsl වෙත. hotline 0114 896 896. රට වෙනුවෙන් ගමට මෙහෙවරක් කරන්නට කැප වී සිටින V4 තරුණ නායකයින් අද තවත් පියවරක් සනිටුහන් කළා. ඒ ලෝකරුමයක් වන එල්ලංගා පද්ධතියට ඇත් මහ පළුගස්සෝ පිරිසිදු කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතය ආරම්භ කරමි. ගම්මැද්ද V4 කණ්ඩායම අද උදෑසනින්ම සීමා සහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයේ සිට මහව ප්‍රදේශය වෙත පිටත්ව ගියා. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අක්කර 25ක් පුරා විහිදුණු මේ වැව ජලජ ශාකවලින් පිරී පැවතියා. මාකඩුවාව, ඉහළ කෝන් වැව, තුඹුල්ලේ ගම, හිතෝ කඩවල, මොරගොල්ල, මැඩියාව ඇතුළු ගම්මානවල ජනතාව දෛනික ජල අවශ්‍යතාවලට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයාගත්තේ මේ වැවේ. දැන් මෙහි ජල තලය, පාසි, සල්වීනියා, විලකටු සහ තනකොළ ආදීන් වැසි ඇති අතර දැනට වල් බිහිව නොවී ඉතිරිව ඇති ප්‍රමාණය අක්කර 5ක්. අද බාරගෙන තියෙන කාර්යය නිකන් වැවක් පිරිසිදු කිරීම
කිරීම නෙමෙයි ලෝක උරුමයක් ආරක්ෂා කිරීම. අපි මේ කරන්න යන්නේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක්. ජනතාවට සේවයක් කරන්න ඕනේ නම් පළමුවෙන්ම ජනතාව අතරට යන්න ඕන. ගම්මැද්ද කරලා තියෙන්නේ අන්නේ ඒ දේ. මේ වන විට V-Force මං හිතන්නේ ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් වෙලා හමාරයි. ඉතින් අද අපි මහන්සියලා වැඩ කරමු සතුටු වෙමු. අපේ රට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ අපි අද කරමු. වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නොකෙරුණු මහපළු ගස් බව පිරිසිදු කිරීමට අද V-Force තරුණ නායකින් යොහුසුළු වුණා. මෙකාර්ය ඉටු කෙරුණේ වයඹ නාවික ආඥාපති රියාඩ්මිරාල් සුජීව පෙරේරා මහතාගේ මඟ පෙන්වීම ලැබූ නාවික හමුදා නිලධාරීන්ගේද සහය ඇතිවයි. ක්‍රවුන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම මේ වටිනා කාර්ය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නා. මේ කාර්යයට මොරටුව, වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් මෙන්ම ජාත්‍යන්තර යෝන් සංවිධානයක් වන ISEC සංවිධානයේ සමාජිකයින්ද දායකත්වය ලබා දුන්නා. ගම්මැද කණ්ඩායම, නිවුස් ෆස්ට් කාර්ය මණ්ඩලය, MIM හෙවත් මහරජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියන් හා තරුණේ ගුවන් විදුලි නාලිකාව වන YFM ඉටෙකුවේ දැඩි උද්‍යෝගයේ මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය හා ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ කුරුණෑගල නිලධාරීන් හා ගම්වැසියන්ගෙන් ලැබුණේ මාහඟි දායකත්වයක්. අනතුරුව ස්වේච්ඡා බලකායේ සමාජිකයින් ඇගයීම සිදු කෙරුණේ ඔවුන් ඉටු කළ කාර්යයන් අනුව පදක්කම් පිරිනමමින්. ගම්මැද V-Force පළමු අදියර සීගිරිය පැවැත්වුණු අතර එහි දෙවැනි අදියර මීගමුව මුහන්දිරම් පිටිය කලපු තොටුපළදී පැවැත්වුණා. රත්නපුරේ ගංවතුර අවදානම අවම කිරීමේ දිගු කාලීන අරමුණ ඇතිව කළුගඟ දෙපස පැල 4000ක් රෝපණය කෙරුණේ තුන්වැනි අදියර යටතේ. හතරවැනි අදියර ක්‍රියාත්මක කෙරුණේ දැදිගම, මහපල්ලේගම, කිනිවිට කනිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින්. ගම්මැද්ද V-Force සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව ලබා දීමට තීරණය කර තිබෙනවා. මස්කෙලිය හරහා ශ්‍රීපාද මාර්ගයේ ගමන් කරන විට හමුවන සප්ත කන්‍යා කඳුවැටිය සෝභා සිරියෙන් අනුණයි. කන්‍යාවියන් සත් දෙනෙකු නැගී සිටින්නාක්සේ දිස්වන බැවින් මෙම කඳුවැටිය සප්ත කන්‍යා යනුවෙන් හඳුන්වනවා. සංචාරක කර්මාන්තය වැඩදියුණු කිරීමේ අරමුණින් දෙස් විදෙස් සංචාරකීන්ට සප්ත කන්‍යා කඳුවැටිය තරණය කිරීමට අවස්ථාව ලබා දෙන බව අමගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංක පෙරේරා මහතා ප්‍රකාශ කළා. සප්ත කන්‍යා කඳුවැටිය මෙරට ඉතිහාසයේ ලියවී පවතින්නේ 1974 වසරේ දෙසැම්බර් 4 වෙනිදා ශ්‍රී ලංකාවේ බිහිසුණුම ගුවන් අනතුර එහි සිදුවීම හේතුවෙන්. මාටිනයා ගුවන් සේවයට අයත් මැක්ඩොනල් ඩග්ලස් DC-8 වර්ගයේ ගුවන් යානය ඉන්දුනීසියාවේ සුරබයා ගුවන් තොටුපළෙන් පිටත් වුණේ සෞදි අරාබියේ ජෙඩා ගුවන් තොටුපළට යාමේ අරමුණින්. හජ් වන්දනාව යන බැතිමතුන් 182 දෙනෙකු හා කාර්ය මණ්ඩල සාමාජිකයින් 9 දෙනෙකු යානයේ ගමන් කරමින් සිටි අතර කටුනායක එහි එක් නැවතුම්පලක්. කටුනායකින් ලැබුණු උපදෙස් නිවැරදිව ශ්‍රවණය නොවීම හේතුවෙන් ගුවන් යානය සප්ත කන්‍යා කඳුවැටේ ගැටි ඇතැයි පසුව හෙළිවුණා. අනතුරින් යානයේ සිටි සියලු දෙනා මිය ගියා. ඔවුන්ගේ ඥාතීන් මෙරටට පැමිණ සිරුර කොටස් මිහිදන් කර මෙම ස්මාරකයේ ඉදි කළේ අනතුර සිදු වූ කඳු ගැටය සමීපයේ. මත්ද්‍රව්‍ය අද වන විට රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී තිබෙනවා. එම ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටු කරන්නේ මාහිමි සේවාවක්. නාවික හමුදාව මෙරට මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන්නේ කෙසේදැයි අප විමසා බැලුවා. වර්තමානයේ උතුරු මුහුදු තීරය හරහා වැඩි වශයෙන් කේරළ ගංජා මෙරටට පැමිණෙන බවට ආරක්ෂක බුද්ධ්‍යාංශ දත්තවලින් හෙළිව තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේදී පමණක් නාවික හමුදාව අත්අඩංගුවට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 500කට ආසන්නයි. රාත්‍රී කාලයේ මහසයුරේ සිදුවන එවැනි ජාවාරම් වැටලීම සඳහා නාවික හමුදාව ක්‍රියා කරන ආකාරය අත්විඳ ගන්නට නිවුස් ෆස්ට් කණ්ඩායමට හැකි වුණා. කංකසන්පුරයේ උතුරු නාවික හමුදා විධානයෙන් ගමන් ආරම්භ කළ අප ගැඹුරු මුහුදේ පේදුරුතුඩුව දක්වා යාත්‍රා කළා. කංකසන්පුරයේ උතුරු නාවික විධානයේ සිට අපි සූදානම් වැල්විටිතුරේ මුහුදු තීරයේ දක්වා විශේෂ මෙහෙයුමක් දියත් කරන්නට. ලැබෙන තොරතුරු වලට අනුව රට තුළට වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ඇතුල් වෙන්නේ උතුරු මුහුදු තීරයේ ආශ්‍රිතව. අප සූදානම් නාවික හමුදාවත් සමග මේ විශේෂ මෙහෙයුම මෙතැන් සිට සිදුවන හැම දෙයක්ම
එවිදිහටම ඔබට කියන්න. නව තාක්ෂණය භාවිත කරමින් කිලෝමීටර් 5ක දුරින් පවතින කුඩා ප්‍රමාණයේ යාත්‍රා පැහැදිලිව නිරීක්ෂණය කරන නාවික හමුදාව මුළු රාත්‍රී කාලය පුරාම සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඉතාම දැඩි අවධානයෙන් යුතුව අපේ හරිතු වල යුතුයි. ඒ වගේම යම්කිසි සැකසවිය දෙයක් තුන දෙවලේම අනිවාර්යයෙන්ම මෙය දැනුවත් කර යුතුයි. එලෙස නිරීක්ෂණය වූ කුඩා ප්‍රමාණයේ දීවර යාත්‍රා කරා අප ළඟා වූ අතර ඒවා සැක කටයුතු නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු නාවික හමුදා නිලධාරීන් විසින් එම යාත්‍රා මුදා හැරුණා. මෙම දීවර යාත්‍රාව සැක කටයුතු යාත්‍රාවක් නොවන බවට අපි නිගමනය කරපු නිසා වැඩිදුර පරීක්ෂණ කටයුතු වලට නොගිහින් අපි මේ යාත්‍රාව උදාහරණයකට කටයුතු කළා. මෙරට මුහුදු තීරය තුල ක්‍රියාත්මක නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් තරුවන් නීති රැහැනට හසු කර ගැනීම සඳහා නාවික හමුදාව විසින් මෙලෙස රාත්‍රී සංචාර සිදු කරනවා. ජනසිත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් අද දඹදෙණියේ පැවති ජනහමුවකදී පළ කළ අදහස් මේ. ඔකේ බොනවට වඩා ගේන අය එලිදර කරන්නකෝ. අනේ රංගන ශිල්පී රංජන් මහත්තයෝ කරුණා කළා කියන්නේ කොකේන් එතුනෝ කුඩු ගේන අය වහාම ඔබතුමාලා හෙලිදරව් කරන්න පොලිසිය අත්තරංග පොලිසිය ඉන්නවා. කොන්දක් පරණැති අය කොන්දක් පරණැති පොලිස්පතිවරු හිටියා බුන් අර එහෙයි වෙලා හිටියා. මේ වෙලාවේ එහෙයි නම් කියන්න ජනාධිපතිවරයා ඉඩ දෙන්නේ නෑ. සැමට සහන ව්‍යාපෘතිය තුළින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන මගී පාලම් වැඩසටහන යටතේ තවත් පාලමක් ඉදිකිරීමට අද මුල්කල් තැබුණා. වීරකැටිය දෙබොක්කාව ප්‍රදේශය ආකරමින් ඉදිකරන කටුගම්පොත පාලම සඳහා මෙලෙස මුල්ගල තැබුවේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතායි. මේ පාලම සඳහා වැය කරන මුදල රුපියල් 1,558ක්. ප්‍රදේශවාසීන් අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම පාලම ඉදිකරනවා. මේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වෙනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් වීම තුළින් ජාතික ආර්ථිකය ගොඩනැගෙනවා. එතකොට මිත්‍රවරුනි, ආර්ථික වර්ධන වේගය වර්ධනය වෙනකොට පොදු ජනතාවගේ මුදල් පසුම්බියට මුදල් ගලා එනවා. මේක ඉදිකරන්නේ රාජ්‍ය ආයතනය, SDN CC ආයතනය. එක පැත්තකින් පාලම හැදෙනකොට රාජ්‍ය ඉදිකිරීම් ආයතනයක අනාගතය සුරක්ෂිත වෙනවා. මට තිබුණා 1,558ක මහා පාලමක් කොන්ත්‍රාත් ජිල්මාට් එකක් දමලා. මට තිබුණා පුද්ගලික ආයතනයකට හිතවතෙකුට මේව වාර දීලා අපිටත් සන්තෝෂම් ලබා ගන්න. එහෙම දහජරා දේශපාලනය අපි ක්‍රියාත්මක කරන්නේ නැත. අපේ තිබෙන එකම සන්තෝෂය පොදු ජනතාවන ඔබලාට සන්තෝෂම් ලබා දීම. දැන් ක්‍රයිම් වොච්. පන්නිපිටිය දෙපානව ප්‍රදේශයේ මේ මධ්‍යම රාත්‍රියේ 12ට පමණ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොටහේන පදිංචි මනෝජ් සුදර්ශන නැමැති 35 හැවිරිදි පුද්ගලයෙක්. මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව ඔහුගේ මලසිරුර අදාළියම කළුබෝල රෝහල වෙත යොමු කරනු අතර වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ ආසන්නයේ තිබී හිස් පතුරම් කොපු දෙකක්ද පොලිසිය සොයාගත්තා. මේ අතර ඊයේ රාත්‍රියේ දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ වෙහෙයුමකින් වරුන්තුකරුවන් 938ක් ඇතුළු සැකකරුවන් 3,711 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර ඩුබායි අත්අඩංගුවේ සිටින කංචුපාන ඉම්රාන්ගේ සහායකින් දෙදෙනෙකුද ඇතුළත්. මෙම සැකකරු අබ්දුල් ගෆාර් මොහමඩ් රිස්වාන් හෙවත් ජී රිස්වාන් නමින් හඳුන්වන පුද්ගලයෙක්. විශේෂයෙන්ම මේ කංචිපාණි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරු විසින් මෙහෙවන ලද වෙඩිතැබීමේ සිද්ධීන් ගණනාවක ඒ වෙඩිතැබීම් සිදු කරලා තිබෙන්නේ මේ ජී රිස්වාන් නැමැති සැකකරු බවට අනාවරණය වෙලා තිබෙනවා. ඊයේ රාත්‍රී සිට අද අලුයම දක්වා සිදු කරන ලද ඒ විශේෂ මෙහෙයුමේදී සිදු කරන ලද දෙවැනි සුවිශේෂී අත්අඩංගුවට ගැනීම පසුගිය පෙබරවාරි 14 වෙනිදා ආශා ෆාරික් කමල්දීන් නොහොත් කුඩුචූටි නැමැති කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් වාර්තා වුණා. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ රාත්‍රී පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ට හැකි වුණා. මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමැති මේ සැකකරුත්
කංචිපාණි ඉම්රාන් නැමැති ඒ සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් බවට මේ වෙද්දි අනාවරණය වෙලා තිබෙනවා. මොරටුව කඩලාන ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන්ගේ නිවාසවලට සෙවිලි තහඩු බෙදා දීමක් අද සිදු කෙරුණා. එම සත්කාර ඉටු කෙරුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිලික නිල්පෙටිය මහතාගේ විමධ්‍යගත අරමුදලෙන්. අවුරුදු 20කට අධික කාලයක් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂය පිහිටි විපක්ෂ. ඒ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ අපිට ඡන්දය දුන්න ජනතාවට එහෙම අපිට හිතන විදිහට වැඩ කරන්න බැරි වුණා. ඒක අවාසනාවන්ත කාරණයක්. අපේ පැත්තෙත් වැරද්දක් තිබුණා. දේශපාලන පක්ෂයක් හැටියට වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඊට වඩා රැඩිකල් වෙනසක් කරලා බලය ගන්න අදහසක් උවමනාවක් අපිට අපේ කණ්ඩායම් වලට තිබිලා නැහැ. අද අපිට යලිත් හිතන්න වෙලා තියෙනවා කොහොමද බස්නාහිර පළාතේ බලය ගන්න කියලා. Sports Bus Allianz Platinum Awards 2018 2017-18 වසර වලදී ප්‍රදර්ශනය කළ දක්ෂතා අනුව වසරේ දක්ෂතම කනිෂ්ඨ ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වසරේ නැගී එන ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව වසරේ පාසල් ක්‍රීඩා කණ්ඩායම වසරේ පැරා ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව යතුරු පෙදි පා පෙදි හා මෝටර තංශී ක්‍රීඩකයා මෙම සම්මාන සඳහා ඔබ සුදුස්සෙක් නම් දැන්ම අයදුම් කරන්න අයදුම්පත් දිවයින පුරා පිහිටි සියලුම අලියන් ශාකවලින් හා ක්‍රීඩා සංගම් වලින් ලබා ගන්න. අවතන්න 0711812888. සහෝදරයන්ගේ සංග්‍රාමය මහා ක්‍රිකට් තරඟෙන් කොළඹ ඉසිපතන විද්‍යාලයේ පරදවත් ටර්ස්ටන් විද්‍යාලය අද කරළු 10ක චාක් වාර්තා කළා. 56 වෙනි වට සංවිධානය කෙරුණු එම තරඟයේ පැවැත්ුණේ කොළඹ SSCPT-යේදී. තරගේ කාසිය වාසි දෙනා පළමු වෙනම ක්‍රීඩා කළ ඉසිපතන විද්‍යාලය සිළු දෙනා දෙවි ලකුණු 169ක් රැස් කළා. ඊට පිළිතුරු ලෙස ටර්ස්ටන් විද්‍යාලය පළමු වෙනම සිළු දෙනා දෙවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 276ක්. ඉසිපතන විද්‍යාලයේ දෙවන ඉනිමට සිළු දෙනා දෙවි ලකුණු 144ක් රැස් කළ අතර අනතුරුව දෙවන ඉනිම ක්‍රීඩා කළ ටර්ස්ටන් ක්‍රීඩකයින් කිසිවෙකු නොදෙවි ජයග්‍රහණ ඉලක්කය පසු කළා. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අද වන